බොහෝ දිනක් බොහෝ වෙලාවට කියනවනේ තමන්ගේ ෆෝන් එකේ සිංහල ලියන ක්‍රමයක් නැහැ සිංහල කීබෝඩ් එක නැහැ එහෙම නැත්නම් සිංහල කීබෝඩ් එක දාගන්න දන්නේ නැහැ කියලා. ඉතින් ඉංග්‍රීසි කියවන්න ගියාම හරි කරදරයි සමහරක් වෙලාවට මොන හරි තමන් දෙන්න හදන පණිවිඩේ හරි එහෙම නැත්නම් තමන් අහන දේ හරි හරියට සංවේදනය වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට වැරදියට තියෙන්නේ සමහරක් කටේ ලියලා තියෙන දේ කියලා තේරුම් ගන්නත් අපහසුයි. ඉතින් කවුරු කෙනෙක් ලියලා දාන දෙයක් කියවන්න කියවන කෙනා අපහසුතාවයට පත් වෙන්න ඕනේ නැහැ කියලා මම හිතන්නේ. දැන් ගොඩක් වෙලාවට මට මේ ගැටලු වෙනවා මහාන මෙසිනි සම්බන්ධව තියෙන දේවල් වලදී. මොන හරි දෙයක් ලියලා දානවා ඉංග්‍රීසි වලින් ඒක කියව ගන්නත් බෑ. ගොඩක් වෙලාවට ඉංග්‍රීසි වලින් ලියලා තියෙනවත් වැරදි. එතකොට කියන්න හදන්නේ මොකක්ද කියන එක හරියට සංවේදනය කරගන්න අමාරුයි. ඉතින් එහෙම වුණාම උදව් කරන්නත් අමාරුයි. ඉතින් ඒක නිසා මම අද හිතුවා හෙලකුරු සිංහල කීබෝඩ් එක දාගන්න විදිය කොහොමද කියලා කියලා දෙන්න. ඉතින් අපිට ඉස්සෙල්ලාම තියෙන්නේ ප්ලේ ස්ටෝර් එකට යන්න. ඊට පස්සේ ගිහිල්ලා ප්ලේ ස්ටෝර් එකේ ටයිප් කරන්න හෙලකුරු සිංහල කීබෝඩ් කියලා. ටිකක් ටයිප් කරන් යනකොට මේ හෙලකුරු සිංහල කීබෝඩ් කියන එක ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ කියනවා හෙලකුරු 131 app කියලා. ඒක ක්ලික් කරන්න. එතකොට ඉන්ස්ටෝල් කරන්නද කියලා අහනවා. ඉන්ස්ටෝල් කරන්න. ඒකට ටික වෙලාවක් යනවා MB24ක ෆයිල් එකක්. දැන් සමහරක් අයට තියෙන ප්‍රශ්නයක් පරණ ෆෝන් එකක් නම් එහෙම නැත්නම් ෆෝන් එකේ ඉඩ නැහැ ඒ වගේ ප්‍රශ්න කියනවා. ගොඩක් වෙලාවට ඒ ගැටලු එන්නේ ගොඩක් පරණ ෆෝන් වලට තමයි. ඒ වගේ පරණ ෆෝන් එකක් නම් තමන්ට තියෙන්නේ මේ හෙලකුරු ඇප් එක වෙනුවට ඔයාලට ගන්න පුළුවන් ටයිප් කරන්න හෙලකුරු ලයිට් ඇප් කියලා. එතකොට මේ ලයිට් ඇප් එක ඔයාට සර්ච් කරනකොට ප්ලේ ස්ටෝර් එකේ සර්ච් කරනකොට ලයිට් ඇප් කියලා පෙන්නනවා. ඒ ලයිට් ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න. ලයිට් ඇප් එක මේ හෙලකුරු මේ ඇප් එක වගේ ලොකු නැහැ, පොඩි එකක්. සාමාන්‍යයෙන් පරණ පොඩි කැපැසිටි එකක් තියෙන RAM කාඩු ඒ වගේ ෆෝන් එකකටත් හෙලකුරු ලයිට් එක ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. ඉතින් සමහරක් වෙලාවට ඔයාගේ ෆෝන් එකේ පර්ෆෝමන්ස් හොඳයි නම් එතකොට ඔයාට සමහරක් වෙලාවට හෙලකුරු ලයිට් ඇප් එක පෙන්වන්නෙත් නැහැ, පෙන්වන්නේ මේ ලොකු ඇප් එක විතරයි. ඉතින් කැපැසිටි එක මදි, මේ ඇප් එක දාන්න බැරි අයට පුළුවන් ප්ලේ ස්ටෝර් එකේදී ඇප් එක තෝරනකොට මේ හෙලකුරු මේක නැතුව හෙලකුරු ලයිට් ඇප් කියන එක දාන්න. එතකොට පරණ ෆෝන් එකට උනත් සිංහල දාගන්න පුළුවන්. ඉන්ස්ටෝල් කරන්න ගියාම තියෙන විදිහ මේ විදිහමයි, ඒකේ වෙනසක් නැහැ. ඊට පස්සේ දැන් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. අපි ඕපන් ක්ලික් කරනවා. එතකොට මේ විදිහට ඕපන් වෙනවා. මේකේ ඇත්තටම කරන්න ඕන දේ සිංහලෙන් කියනවා මොකද කරන්න ඕන කියලා. දැන් අපි ඊළඟට කරන්න ඕනේ කන්ටිනියු ඕපන් එක. එතකොට අපිට දැනට ඔයාගේ ෆෝන් එකේ මොනවා හරි කීබෝඩ් තියෙනවා නම් ඒ කීබෝඩ් ටික මෙතෙන්දි පෙන්නනවා. ඔයාට ඕන නම් ඒවා ඩිසේබල් කරන්නත් පුළුවන්, නැත්තම් තියාගන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට කැමති අවශ්‍ය නැති එකක් තියෙනවා නම් ඒක ඩිසේබල් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන්ට තියෙන එක මෙතෙන්දි ඩිසේබල් කරන්නත් පුළුවන්. අපිට අවශ්‍ය එක ඩිලීට් කර ගන්නවා. දැන් මෙතන හෙලකුරු කියලා පෙන්නනවා. ඒක ක්ලික් කරපුවාම ඒක ඉන්ස්ටෝල් කරන්නද කියලා පාවිච්චි කරනවද කියලා අහනවා. යූස් දෙන්න දීලා උඩ තියෙන ඩන් බටන් එක ක්ලික් කරන්න. නැවතත් ඉස්සලා වගේම ස්ක්‍රීන් එකට යනවා. නැවතත් කන්ටිනියු දෙන්න. එතකොට ආයෙ පාරක් අහනවා කීබෝඩ් එක මොකක්ද අවශ්‍ය කියලා. නැවත හෙලකුරු දෙන්න. දීලා කන්ටිනියු ඔබන්න. එතකොට ඊළඟට ඔයාගෙන් අහනවා මෙතන සල්ලි ගෙවලා ගන්න වර්ෂන් එක ගන්නවද එහෙම නැත්නම් බේසික් එක ගන්නවද කියලා. බේසික් එක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා කන්ටිනියු කරන්න. එතකොට එනවා මෙන්න මේ වගේ සෙටින් වලට. එතකොට හෙලකුරුලගේ තියෙන අනිත් ඇප් ටික මෙතන පෙන්නනවා. ඔයාට අවශ්‍ය නම් ඒවත් ගන්න පුළුවන්. දැන් අපි ගන්න කීබෝඩ් එක ගන්න නිසා මේකේ දකුණු පැත්තේ ඉහළ කෙළවරේ තියෙනවා සැකසුම් කියලා. ඒක ක්ලික් කරන්න. එතකොට ඔයාට පුළුවන් එතනදී ඔයා කීබෝඩ් එක උඩට පේන විදිහට ඉලක්කම් තේලිය දාගන්න. එතකොට ඒක ලේසි ඉලක්කම් ටයිප් කරන් ගියම ඒක ළඟ තියෙන එක.
එතකොට නම්බර් ඕ කියන එක ඔයා සිලෙක් කරොත් ඔයාට ඒකේ ඉන්නවා ඉමෝජි ඕනනම් ඉමෝජි දාන්න පුළුවන් ඉමෝජි ගත්තොත් කීබෝඩ් එක උඩ නම්බර්ස් ගන්න බැරි වෙනවා ඉමෝජි වලට වඩා නම්බර්ස් වල ගත්ත නිසා මම නම්බර්ස් ගත්තා ඊට පස්සේ මේකේ තියෙනවා තව මේකේ ඔප්ෂන් ගොඩක් තියෙනවා ඒ වෙච්චරම වැදගත් වෙන්නේ නැහැ අවශ්‍ය නම් අපිට දාගන්න පුළුවන් ඒවා ඉතින් දැන් අපි මූලිකව කරන්න යන්නේ කීබෝඩ් එක හදාගන්න එක නිසා සිංහලියන්න අපිට ඕන නිසා අපිට පුළුවන් මේ input method කියන එක ක්ලික් කරන්න එතකොට අපිට පෙන්නනවා මේ smart එකයි විජේසේකර එකයි අපි මේ උඩ තියෙන එක මේ සිංග්ලිෂ් එක ඒක සිලෙක්ට් කරොත් අපි ලියන එක දැන් ඕගොල්ලෝ පුරුදු වෙලා තියෙන සිංග්ලිෂ් ලියන්න නම් සිංග්ලිෂ් වලින් ලියනකොට සිංහල වලට පරිවර්තනය වෙලා ඔයා ටයිප් කරන තැන ටයිප් වෙන්නේ සිංහලෙන් එහෙම නැතුව මේ යටේක සිලෙක්ට් කරොත් විජේසේකර ලේඅවුට් එකේ කියන්නේ ටයිප් රයිටර් එකේ වගේ සිංහල අකුරු කෙලින්ම ටයිප් වෙනවා එතකොට අයන්න අල්මයන් අම්මා කියලා ලියන්න පුළුවන් අපි මේ මේකේ තියෙන අනිත් ඔප්ෂන් එක පාවිච්චි කළොත් ඒ කියන්නේ අපි ඉංග්‍රීසි එක ඉම්ප්‍රූව් මෙතඩ් එකකින් අපි මේ උඩ තියෙන එක සිලෙක්ට් කරොත් ඔයා අම්මා කියලා ලියනකොට අර ඔයා ඉංග්‍රීසි වලින් ලියනා වගේම am m a ලිව්වම අම්මා කියලා ලියවෙනවා ඉතින් මෙතනින් මේ විදිහට තමන්ට කැමති එක දාගන්න සිංහල කෙලින්ම ලියනවා සිංහල කෙලින්ම ලියන්න පුළුවන් නැත්නම් ඉංග්‍රීසි වලින් ලියනවා නම් තමන්ට කැමති එක සිලෙක්ට් කරගන්න මේ විදිහට මම දාගන්නවා දැනට සිංහල එක මට හුරු එක නිසා ඊට පස්සේ එතනින් බැක් වෙන්න බැක් වුණාම මේ වගේ ඇඩ් එකක් යනවා ඒකත් ස්කිප් කරන්න නැවතත් ස්කිප් කරන්න නැවතත් ස්කිප් කරලා විකටම මෙතනින් ඉව අහකට යන්න අහකට ගිහිල්ලා දැන් අපි ටයිප් කරලා බලමු අපි Facebook උඩම ටයිප් කරමුකෝ Facebook එක උඩට ගියා ඕනම තැනක ටයිප් කරනකොට අපි ටයිප් කරන තැන සිලෙක්ට් කරපු ගමන් කීබෝඩ් එකේ එනවා උඩට එතකොට දැන් මේ ඉංග්‍රීසි වලට සිලෙක්ට් වෙලා තියෙන්නේ අපිට අකුරු මතු කරගන්න ඕන නම් මේ සෙටින් බටන් එක ක්ලික් කරගෙන බෝඩර් එකක් හදාගන්න පුළුවන් එතකොට අකුරු හොඳට පේනවා එහෙම අවශ්‍ය නැත්තම් අපිට තියෙන විදිහටම තියාගන්න පුළුවන් අපි මේ ටයිප් කරන්න ගියාම අපි සිංහල වලට දාගත්තොත් කෙලින්ම සිංහල අකුරු තමයි එන්නේ එතකොට අපිට ඕනම දෙයක් මෙහෙම ටයිප් කරන්න පුළුවන් ඒක හරිම ලේසි ඇත්තම සිංහල කෙලින්ම ටයිප් කරන එක ගොඩක් ලේසි එහෙම නැත්නම් අපිට පුළුවන් මේ සෙටින් බටන් එක උපාගෙන ඉඳලා අර කලින් අපි ගිය ඉතලාම ගිය තැනටම යනවා එතකොට සිංහල ඉන්පුට් මෙතඩ් එක අපිට වෙනස් කරන්න පුළුවන් ඉංග්‍රීසි එකට කරලා බැක් වෙනවා ඔන්න දැන් අපි නැවතත් කලින් ටයිප් කරපු තැනමයි දැන් අපිට මෙතෙන්දී මේ සිංහල කියන එකට දාගත්තාම ඉංග්‍රීසි මේ තියෙන ඉංග්‍රීසි අපිට මේ සිංහල කියන එක තෝරගත්තාම ඉංග්‍රීසි වලින් ලියන්න පුළුවන් හැබැයි ටයිප් වෙන්නේ සිංහලෙන් ඒ වගේම තමයි මේකෙදි අපි මොන හරි දෙයක් ටයිප් කරන්න යනකොට මේ උඩ තියෙන පේලියේ පෙන්නනවා ඉංග්‍රීසි වචන අපිට කෙලින් මේ වචනේ තෙන්ට ගන්න පුළුවන් දැන් අපි මොන හරි ඕනම දෙයක් ටයිප් කරනකොට ඒකට සමාන ළඟ වචන ටිකක් එතන තේනවා මේ වැරදි වචනවත් එතන එන්නේ නැහැ
අපිට ඕනේ එක අකුරු දෙක තුනක් ලියාගෙන යනකොට අවශ්‍යක තෝරලා උඩට ගන්න පුළුවන් මම ඊළඟ වීඩියෝ එකේදී පෙන්වන්නම් Gboard එකකින් කොහමද Gboard කියලා තව එකක් තියෙනවා Gboard එක ඩවුන්ලෝඩ් කරලා ඒකෙන් සිග්නල් ලියන්නේ කොහොමද කියලා පෙන්වනනම් ඒක මේකට ටිකක් වෙනස් සමහරක් ඇට ඒක ලීසි සමහරක් ඇට මේක ලීසි මේ මේකත් එක්කම මම තව වීඩියෝ එකක් දානවා ඒ වීඩියෝ එක බලන්න ඒකේ තියෙනවා Gboard එකෙන් සිංහල අකුරු ලියන්නේ කොහොමද කාට කවුරු හරි මේකට කැමති නැත්නම් Gboard එක try කරලා බලන්න පුළුවන් ඉතින් ඒ වීඩියෝ එකත් බලන්න කියලා ඕගොල්ලන් ඉල්ලනවා වීඩියෝ එක යට තියෙන subscribe button click කරන්න